ඇද සින් ගැෙන්නට උත්හරපු අති බයංකර මහා භයනක පුන්රුත්තාපන අධිකාරි පනත් කෙටුම් පත ශ්‍රේෂ්ඨාධකරනය ඉදිරියේ අභියෝගයට ලක්කලා. ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරි අභියෝට ගෙට ලක්කරමින් අපි ප්‍රධාන වශයෙන් කිවවා කාරණකිහිපයක්. පලවෙනි කාරණය තමයි මේ පනත මයෝජි පන කටුම් පත පුන් රුත්තාපන අධිකාරි පනත් කෙටුම් පත පැහැදිලිවොම රටේ මූලික නීතියට නම් ්‍යවස්ථාව එක හැක කාර. කද මේ පනත් කෙටුම් පතේ තුන්වනි ගන්තිය ගත්ත එන් පස්සේ. පුනුරෘත්තාපනට යවන්න පුළුවන් පුද්ගලයෝ කෞු්ද කියනක අය නිර්වචචනය කරනවා. හිටපු සටංකාමින් කැරලිකරුවන් අරගලකරුවන් සහ ඕනෑම අක්. එතකොට මේ ඕනෑම අයක් වහම ව්‍යවස්ථාාවේ ආරක්‍ෂා කරලා තියෙන දාහතරවෙනි වගන්තියටටේ ආරක්ෂා කර තියන ධාතරයක, වගන්ති අටේ ආරක්ෂා කරල තියන ප්‍රකාශනය නිදහස භුක්ති විඳින්න පාරට බැහැපු. ශ්‍රැවුවීමේ නිහස භුක්ති විඳින පාරට බැපු. ආණ්ඩුවට සාමකාමයව විරෝධය පළ කරන්න පාරට බැහපු. ඕනෑම පුද්ගලයෙක්ව බලහත්කාරයෙන් පුනුරුත්තාපනයට ඇවේ හැකි මට්ට මේ වගන්ති මෙකී පනත් කෙටුම් පතට ඇතුළක් වෙලා තිබුණා. මේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනි එසේම, ව්‍යවස්ථාවේ අඩංගු මූලික යිතිවාසිකම් යටපත් කිරීමක්. එක නිසා මෙම පනත පාර්ලිමිින්තුේ සරල බහුතරයකින් සම්මත කරගාන්නට බැහැ. අවශ්‍ය නම් තුනෙන් විශේෂ බහතරයකින් පමණයි පණත සම්මත කරගත හැක්කේ. එහෙමත් නත් නම් ඇතැම් වගන්ති තුනෙන් දෙ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් යන කරුණු දෙෙන්ම අනුමතව යුතුයි කියන කාරණය ගරු ශ්‍රෂ්ඨාධිකරණය විසින්. තානායකවරයා ැනම් දීලා යනුව කතානායකවර අද පලිතුර ්‍රශ කළලා. මම විශ්වාස කරනවා අද මේ තින්ද ප්‍රජාතන්ත්‍රවාදේනජය ග්‍රහණයක්. මූලික මිනිස් නිදහස जाය ග්‍රහණයක් මේක සමග බේ ලි රික තු අප සම්කරුව හ ල්ල ගත් ලබාගත්තු නතාවගේ जाය ග්‍රහණයක් මොකද යම් විදිකින් මෙක පුන්රෘත්තාපන අධිකාරී පනත මේ කාරේ පාලිමින් තු සමතු ීම ඉදිරි පත්තු නාන. අප ිහිල්ල මේකට අපි ඇතුළ රාජ්‍යනයෝන සංවිධාන විධ දේශපාලල පක්ෂ විවිධ අතිවාසිකම් කෙරෙහි සංවේදී වූ පරවසියන් විශාල ප්‍රමාණයක් කරු අදි කරන ඉදිරයටටාව. ය අපි මේ පනතාබියෝගම පන කටුම් පත් අභියෝගයට ලක්කරපු නිසාධී කරන ඉදිරිරයේ. අද. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මනව නිදහස් විරෝධී මනව අයිතිවාසිිකම් විරෝධී මේ. බයං කර පනත් කෙටුම් පත අද ශ්‍රෂ්ඨාධිකරණය විසින් එහි තිබුණු බයන්කර දලසිින්ද දාලාතියනවා. ්‍රේෂ්ඨාධිකරණය බොහොම ගෞරෝණිය වතීන්දුවක් දීලා තියෙනවා මෙම පනත බලාත්ම කළ හැකේ පාලිමෙන්තු විශෂ බෞතරකින් පමණයි කියලා. අපිට මතකයි පොහොට්tuු ආ්ඩුව ලටන කොට මත්‍රීවුරු එකසි පනස් හතරක් හිටිය. බ ල් ්‍රම සින්හ හත්මයාව නාාදපති කරන්න පස්ස ොරෙන් චන්දය ප්‍රකාශ කනොට චන්දයක සියති හතරයි ලැබන. යෙතකොට තු නන්දක බලය මොට වෙල අවසානයි. ඒයකනිසාම්ම ර්ධනකාරරි පනතේ මර්ධනකාරිී වගන්ති මර්ධන කාරය න් ඩොට ඕන වි යට ක්‍රාත්මක කරීමට ශ්‍රේ ගරු ශ්‍රේෂ්ඨාධි කරනය විසින් අර් කාත්මක කිරීම වැලවීමට අව්‍ය මාර්ග බාදක න න ද ර ේෂ කන ලබ න්. අපි මතක් කරන්නට ඕන. මේ අපේ ව්‍යවස්ථාව අපේ රටේ මූලික නීතිය පදනංවෙන්නේ මහජනතාවගේ ප්‍රමමාධිපත්්‍යය බලයමත. පාලිමෙන්න්තුට මහජන නියෝජතයන් පත් කරයි පස්සේ වරුදු පහක් මජන නියෝජතයන් කටයුතු කරන්නේ මහජන ක්‍රියාත්මක කරන්නේ මහජනතාවගේ පරමාදිිපත්වය අයිතිය. මූලික මිනිස් සයිතිවාසිකකාම් සම්බන්ධෙන් මජනතාවගේ ති බෙන්න්නා වූ. අයිති මේ අයිතිය පාවිච්චි කරලා ඉතාම. තම නින්ද නිය විදදි රිතම නින්දිිත විදිහට මේ මහජන අයිතිවාසිකම් පාගල දදාලා ආණ්ඩුවට විරුද්ධෝ සාමකාමියෝ පාරට බැල අරකර කරන්න හදන මිනිසුව පුනුරුත්තාාපනේ නාමයෙන් කොටු කරන්නට ඔන්ගේ මූල්ලික අයිතිවාසික මහසිි කරන්නට ඔන් ඔුන්ගේ නිදහස සීම කරන්ට උත්සාහ කරපු මේ මර්ධන කාරි පනතේ දල් බිදත දමන්න්න අපට පුළුවන් වනායි කියනක අප බෝොම සන්තෝ ය කිය හිටනවා.